and export කියන එක. ඇත්තට printing ඒවා ගැනත් අපි කතා කළ යුතුයි. නමුත් ඒක බොහොම straight forward නිසා අපිට මා ලොකු වෙලාවක් ඒකට යොමු කරගන්න උවමනවන්නේ. මේ import export කියන එක ඉතා වැදගත් දෙයක් තියෙනවා. දැන් import කියලා කියන්නේ අපිට පුළුවන් අපේ මේ කරගෙන යන වැඩකට නැත්නම් යම් කිසි නිර්මාණයක් කරගෙන යනකොට ඒ නිර්මාණයට අවශ්‍ය කරන පින්තූර හෝ වෙන යම් මොහ දේවල් මෙන්න මෙතනින් පෙන්වන අපිට ගන්න පුළුවන් ඒ මොනවද කියලා Corridor files ගන්න පුළුවන් format එක CLK Corridor Rev එකෙන් ඒවා Corridor design Corridor symbol library MCMX EPX Adobe Illustrator files PSP RN files මේ සේ WM Windows Meta files ආ එතකොට JPGs bitmaps CTF files ඔය හැම දෙයක්ම මේකෙන් අපිට ගන්න පුළුවන්. ඒ වගේම window bitmap resources, rtf files, rich text boxes ඔයගේ දේවල් ගොඩක් ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ cdr file එක. ඒ නිසා මම නමුත් printure ටිකක් දාමු. කොහෙද තියෙන printure ටික? මම මේ d drive එකේ මගේ printure ඇති. මම මේ cd ඒකේ මේ වෙන මේ බලන්න මෙන්න මේ වගේ මම printure එකක් ඇදලා ගත්තොත් මම import කරන වෙන මේ printure එකකට printure import කරන්න පුළුවන්. මට printure හදා ගන්න පුළුවන් right මට අවශ්‍ය ප්‍රමාණයට shift key එකයි left mouse button එකයි ඔබල මේ හෑ මට ඕන විදිහට ඒක හදා ගන්න පුළුවන් අවශ්‍ය තැන තියා ගන්න. ඔන්න import කියන එකේ තේරුම මේක import කරන කොහෙන් හරි අපි ලබා ගන්නවා. තවත් computer හෝ computer network එකේ හෝ තියෙන තරකින් හෝ ड्राइवर है डिस्क ड्राइवर है हर तीन है लबा करना अभी तो आवश्यक होना मुझे एक लबा करना पुलो अभी तवत तवत मैं कॉरल ड्रो फाइल का कौन गाना पुलो द मामे कॉरल ड्रो फाइल का तो ते हम मानी का कॉरल ड्रो फाइल का गाना को मैं का गाना को रिया कुला आया है भाई ना ये फाइल का भाई ये वाला सीडी कवर है कत्तर विदिर कुड़ा कराना पुलवां बर्ड මට ඕන ප්‍රමාණයට මාකි ටූල් එකෙන් මාක් කරගෙන ඉවර වෙලා ඔන්න මම එතනින් තිබ්බා. ඔන්න දැන් මම මේක නිකන් අපි නිකන් මම මේ සරල දෙයක් කරා නිකන් ආ මම ඔක ටයිප් කරනවා මේ විදිහට පීස් මම තියාගෙන ටෙක්ස්ට් ටූල් එක මම පාවිච්චි කරේ එඩිට් ටෙක්ස්ට් කියලා අපිට ඕන ස්පෙලිං චෙක් කරන්න පුළුවන් මතක ඇති මම මේ නිකන් නැවතත් ඔබට පොඩි හැඳින්වීමක් මතක් කිරීමක් කරනවා ස්වාමීන් ऑप्शन स्पेल चेक कंप्लीटेड यस एक मोना स्पेलिंग मिस्टेक क्या ने पीस प्यार गिला अभी तो वो करना वारने आप डाल मत कहती अभी ड्रॉप शेडो सेम अब दें दें वाला अभी तो मिनिमम कॉर्डो फाइलेक सलाम आप फाइलेक सेव कर करनो අපිට කැමති තැන කැමති නමක් දීලා ඒක සේව් වුණා මගේ මේ ග්‍රැෆික් කියන නමින් මට ඕන නම් වෙන නමකින් සේව් කරන්න මම දන්නවා සේව් ඇස් මම ලියනවා ටෙස්ට් මම දැන් දාලා ඔන්න මෙතන තියෙනවා අපිට ඕන නම් කොරල් ඩ්‍රෝ සේව් කරන්න පුළුවන් සේව් ටයිප් එක කොරල් ඩ්‍රෝ හැටියට වෙනත් තු වෙනත් දෙයක් හැටියට මම කොරල් ඒ වගේම වර්ෂන් එක මොන කොරල් ඩ්‍රෝ වර්ෂන් එකකින්ද සේව් කර ගන්න ඕන 11 ද 10 ද 9 ද 8 ද මොන 12 එකක් 9 එක ඕපන් කරගන්න බෑ. හැබැයි 9 එකක් 12 එක ඕපන් වෙන නිසා බලන්න ඕනේ Tamanට ඕන මොකද්ද version එක. මම 12 වල මම save කරා. මේ save කරපු එක මට පුළුවන් මෙන්න මේක මම select කරලා ආපහු මට සමා වෙන්න undo කරනවා. එතන selection එකේදී මම වාකි කරගන්නවා මේක. මට පුළුවන් මේක export කරගන්න. තවත් තැනකට export කරන් bitmap එකක් හරි. එහෙම නැත්නම් Corel Draw ෆයිල් එකක් එක් වගේම හරි. එහෙම නැත්නම් මෙතිනි අපිට පුළුවන් ෆයිල් ටයිප්ස් JPG එකක්, JPEG එකක් හදේට හරි. මම JPEG එකක් හදේට සේව් කරනවා කියන JPEG මම අරිනවා test my මම ඒක මගේ අර මම ගියේ අර ෆයිල් එකක් තියෙනවා PI කියලා ඒකට මම අරිනවා P1 කියලා. ඔන්න JPEG එකක්, JPEG bitmap export නැහැ පෙන්නන මොන රෙසලියුෂන් එකද ඕනේ සයිස් එක මොකද්ද මම කියනවා මේන්ටේන් ඔරිජිනල් සයිස්
ना डीपी आगे वैडी कराना पड़ो कलर मोड देखो मकर 60 बिट मांग के ना सीएम के 32 बिट कलर टारिंग ओके त्याग कला करना ना बाहर ना पटाए दलाए दलाए बाहर पड़ा ये मेथी ने ओरिजिनल लेकर ना मित्र पे ना ये ये है ये हम पटाए तो तारे रहे ना पड़ो हाला ओके करा ऐसे कुछ में आऊँ ना देंगा पटाए करना पड़ोगा ना मेकर पीस देखा 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 कॉरिडोर फाइल लेकर ने में जेपीएक का क्या पीस सिलेक्ट होने सेव होने इंपोर्ट एक्सपोर्ट होने उन्होंने हम बोला ना माँ को डिलीट कर ला रखा पिया जलगाना बोलो कहाँ लेकर ने इंपोर्ट वाली ये ला पीआई डीए के पीआई के लिए थी फोल्डर के क्या थी ना टेस्ट में थी जेपीएक उन्होंने बोला अरे मूल एक हम सिलेक्ट ला थी ना मूल पिटू हम दे बोला मूल पिटू हम मैं पिंटू रह कर सेव होना है रखा था उन्होंने इंपोर्ट एक्सपोर्ट කොටස් දෙක ගැන තමයි මම ඔබට අවබෝධයක් ඉම්පෝට් කියන්නේ වෙනත් තැනකින් ලබා ගැනීම එක්ස්පෝට් කියන්නේ වෙනත් වූ ෆෝමැට් එකකින් හෝ එම ෆෝමැට් එකකින්ම තවත් තැනකට නැවත ඒක සේව් කරන්න නැත්නම් නැවත ඒක වෙනත් තැනකට ගබඩා කරන්න හරින එක. ඕක තමයි ඉම්පෝට් එක්ස්පෝට් කියන දෙකේ ක්‍රියාකාරීත්වය කියන එක. හොඳයි මම දැන් තවත් අංගයක් මංගල මේ රේන්ජ් වල මේ align and distribution කියන එක ටිකක් වැඩගත් දෙයක්. ඒක නම් මම පොඩි අවබෝධයක් දෙන්න යන්නේ. මම ඉස්සෙල්ලාම මම කරගන්නවා මම සර්කල් එකක් අහගන්නවා. නියම සර්කල් එකක්. ඔන්න මට මෙතන 20 cm වල ඉන්න මං ගන්න cm 2යි 2.0යි මේකත් cm 2.0 හරි. ඔන්න මට ආවා එක. ඒ වගේ මම තව lines එකක් අඳගන්නවා මේ විදිහට. මේ බලන්න. ඔන්න ඒ line එක ඒකම copy එකක් ගහලා ඒකම paste කරනවා. කළා මම මේක අංශ 90කින් හරියටම හරවනවා. ඔන්න දැන් මට ඕනේ මේ ක්‍රොස් හේයා එකයි මේ සර්කල් එකයි හතියට මැද ඒ දෙක සෙන්ටර් වෙන්න. මම මොකද කරන්නේ දෙකම මම සිලෙක්ට් කරනවා මාකි ටූල් එකෙන් සිලෙක්ට් කරලා ඉවර මෙන්න මේ බලන්න. අර ඉන්ටර්සෙක්ෂන්ස් මතකනේ ඒව නැතුව මේ align and distribution වලට යනවා. ගියාම මට පෙන්නනවා මොන මේ align vertically center horizontally center align object to active object for text source object source bounding box ඒව නැහැ මේ ගැන හිතනකෝ කලම අප්ලයි මොකද මම දෙකේම සෙන්ටර්ස් එකට මේක දෙකේ සෙන්ටර් එකයි මේ අර ඔබ්ජෙක්ට් එකේ සෙන්ටර් එකයි මේ ඔබ්ජෙක්ට් එකේ සෙන්ටර් එකයි රයිට් ඒ කියන්නේ අලයින් හොරිසොන්ටල් එකයි වර්ටිකල් එකයි දෙකම මේක සෙන්ටර් කරගලා අප්ලයි කරන මොකද උනේ බලන්න මේ දෙකම දැන් සෙන්ටර් වෙලා හා නැත්තම් ඔක හරියට අතින් කරන්න කියනනම් එහෙම සෑහෙන වෙලාවක් යනවා මාන්ඩු කරනවා ආපහු තිබ්බ විදිහට දැන් අපි ආපහු වෙන එකක් කරමු මේක සෙන්ටර් එකයි මේක බොටම් එකයි මොකක් වෙයිද අර දැක්කද ආ දැන් රයිට් එකයි මේකේ ටොප් එකයි අප්ලයි කරමු බන් හරිම අපුරුයි නේද මේ ඔප්ෂන් එක නැත්තම් ඔක අපි හරියට අතින් කරන්න යන ගොඩාක් වෙලා ගිහිල්ලා ඒක හරියට වෙන්නේ නැහැ ඒක නිසා ඒකදී අපිට හරියට ඒ කියන්නේ මේක නියම කරෙන්න නැති වෙන්න පුළුවන් ඉතින් මේ ඩිස්ට්‍රිබියුෂන්ස් වගේවත් යන අවබෝධය ලබා ගන්න ඈ දැන් මේ මේ මේක බලමු මේ මොකද්ද කියලා සෙන්ටර් ලෙෆ්ට් බලන්න ඇක්කද ඒ වෙන වෙනම ඩිස්ට්‍රිබියුට් උන අර කෑලි තුන ඒ ඔබ්ජෙක්ට්ස් තුනට ඉතින් ඒ වගේ ඔබට අවශ්‍ය ආකාරයට ඒවා ඩිස්ට්‍රිබියුට් කරගන්න ඒවා පාවිච්චි කරලා බලන්න ඕනේ ඉතින් ඔන්න මම දැන් ඒක ඒ පිළිබඳවත් ඔබට යම් කිසි හැඳින්වීමක් මම තවත් ඉෆෙක්ට් එකක් දාන හැටි කියලා දෙන්න යන්නේ ඈ දැන් ඔනවා තියෙනවා හිතනකො මෙන්න මේ විදිහේ වගේ ඩ්‍රොයිං එකේ මේ විදිහේ ඔබ්ජෙක්ට් එකක් පින්තූරයක් අරගෙන අර බලමු මෙන්න මේ ඉෆෙක්ට්ස් වල තියෙනවා ලෙන්ස් කියලා ඈ අර ලෙන්ස් කියලා එකක් තියෙනවා ඒක කරන්න ඕනේ ඒකට අපි ගන්න ඔබ්ජෙක්ට් එකක් මොකක් කරා අපි තුන් වෘත්තයක් මෙන්න මේ වෘත්තය අරගෙන ලෙන්ස් එක දාතකනේ වලන්ට මෙන්න අපිට මෙතන ලෙන්ස් එකක් දාලා තියෙනවා කියලා දැන් අපි මේ ලෙන්ස් එක